අයිබෝවන් මම නවිත සසත් අද මම මුන් ගැන තමයි කතා කරන්න යන්නේ මේ ඔයගලන්ට පේන්නේ නුග ශාකය මේ නුග ශාකයේ මෙතනින් අත්ෙන් ඔයගලන්ට පේනවා මුලක් කැවිල්ල ඇති මම මේක ඔයගලන්ට ඇඳෙන තව ටිකක් හොඳට පෙන්වන්නම් මෙතනින් මෙහෙම පල්ලහට ඇවිල්ලා තින්නේ ඒව මුල් මේ නුග ශාකයේ අතු අතු වලට ආධාරයක් වශයෙන් මේ මුල් ක්‍රියා කරනවා. ඒවා ඒ මුල් වලට හඳුන්වන්නේ කරු මුල් කියලා. ඒවා අත්ෙන් පටන් ගෙන පොළවට ගිහිල්ලා කරුවක් ආකාරයෙන් ක්‍රියා කරලා අත්තට ආධාරයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒවට නිදසුන් විදිහට නුග ශාකය ගන්න පුළුවන්. एक एक शाखे एक एक मूल वर्ग तीन अभी मूल वर्ग की अद कथा क्रम मैं तीन रंपे शाखे रंपे शाखे मैं रंपे शाखे मैं तीन मैं तम रंपे शाखे मूल एक मैं कदट आधार क्या सपेन मैं 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 कदट कदट आधार क्या मे मगे सपेन एवट उदाहरण एवट हमें खैर मूल की मैं मूल वर्ग हमें खैर मूल की ඒ කයින් වල උදාහරණ විදියට වැටකෙయ్య රම්පේ වැනි ශාක හඳුන්වන්න පුළුවන්. අන්නක වැටකෙయ్య රූපයකුත් තියෙනවා. ඔගොල්ලෝ බලන්න. මේ තියෙන වැටකෙయ్య ශාකේ. ඔගොල්ලෝ කියනවා මේ වැටකෙయ్య ශාකේ මෙහෙට ඕනම ඇල වෙලා තමයි හැදිලා තියෙන්නේ. මේක මුදු පොඩි ශාකයක්. එතකොට මේ වටෙන් ඇවිල්ලා තියෙනවා මේවා තමයි මුල්. මේ මුල් මගින් ඒ ශාකය නොවැටි තියාගෙන උදව් කරනවා. ඒක තමයි රම්පේ වල වගේම මේ වගේ තියෙන්නේ කයිරු මුල්ම තමයි. मे शाख्य दी ओकी शाख्य मे ओकी शाख्य मुल टीका विना सिहिनी वाते तीन हमें वाव मुल की मे मगिन वाते जलवाष्प अवशोषणी शाखेट अवश्य पोषण सपेन समहार वायव मुल ओकी मुल समहार प्रभा संश्लेषण खड़ुलान शाके मुल मैं खड़ुलान शाके मुल जले यटतम खड़ुलान के जलज परिसरे हदिनिका එතකොට බැරි වෙලාවත් ඔයගොල්ලෝ හිතන්න මුල වතුර යට තිබ්බනම් ඒගොල්ලන්ට මේ ඔක්සිජන් ලබා ගන්න බැරි වෙනවා. මොකද වතුර යටට ඔක්සිජන් මේ මුල වලට ගන්න බැරි නිසා. ඒකින්ද ඒගොල්ලෝ මුල වතුර යටින් ගිහිල්ලා උඩට මුල කැලක් දානවා. මේ කැල හරහා වාතයට ඒගොල්ලෝ වාතය හුමාර කරගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්සිජන් ලබා ගන්නවා මේ මුල හරහා උඩට ඇවිල්ලා තියෙන. ඒව හඳුන්වන්නේ වායුධර මුල් කියලා. श्वसन मूल की मेवा तम कि मे मुल कपद मेकना क्यारे मे मिथन तीन क्यारे मूलाक मेकअपी अलियाल की मेक मूलाक मुल हमें संचित मूल की देकल तीन පොළොවේ යට මම එක පෙන්වන්නම් ඔයගලන්ට මේ බලන්න පොළොවේ යට තමයි ඒ තැඹිලි පාට කොටස තියෙන අපි අලය කියලා හඳුන්වනවා. එතකොට ඒවට අපි හඳුන්වන්නේ සංචිත මුල් කියලා. සංචිත මුල්. ඒව මගින් ශාකයේ ඉපදවන ආහාර තැම්පත් කරලා තියාගන්නවා. මේ තමයි අර රූපය. ඔව් මේ තමයි බුලත් වැලක් මේ විශාල කඳක් දිගේ ගිහින් තියෙනවා. මට හම්බෙච්ච රූපේ නම් මුලත් මුල් හරියට හඳුනා ගන්න බෑ. मिथन किंदे पेन ए तम मे वगे मुल मे मुल गह गह तदीम बदागे इन ये मगे मुला गमे शाख ये खंड पण मे खादे संदारे कड़ी वेट इन पड़वा आधार के आधार के तदी बदागन अलग मेन मे मुल बाविता आलग्न मुल की समक हम आरोह मुल के तुम
මේවට උදාහරණ තමයි බුලත් ගම්මිලිස් වගේ වගේ මේවා හැදෙනවා ඒ මේ ආරෝහක මුල් තීමෙනවා අපි තව මුල් වර්ගයක් බලුවොත් තව මුල් වර්ගයක් ඔයගොල්ලෝ හිතන්නේ මේ මොනවද කියලා ඇත්තටම මේක ශාකයක මුලක් මේ මේවට කියන්නේ මේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවද පොඩි පොඩි ගැටිති තියෙනවා ගැටිති ගැටිති මේ මුලේ ගැටිති තියෙනවා මේ ගැටිති වල කියන්නේ මූල ගැටිති කියලා මේ මේ මුල වලට හඳුන්වන්නේ මූල ගැටිති සහිත මුල් මේ සඳහා උදාහරණ තමයි නිදි කුම්බා රණිල ශාකේ රණිල කුලයේ ශාක රණිල කුලයේ ශාක කියන්නේ මෑ බෝංචි දඹල වගේ ශාකවල් වර්ග ඒවා මේ වගේ තියෙන මේ මූල ගැටිති වල ඉන්නවා බැක්ටීරියා වර්ගයක් ඒ බැක්ටීරියා වර්ගයේ මනු පස සරු කරනවා කියන්නේ මේ වැඩිච්ච පස සරු කරනවා ඊට පස්සේ මේ බලන්න මේකේ තියෙන විවිධ මුල් වර්ගවල කාර්යගෙන කෘත්‍යගෙන මේ තියෙන කරු මුල් වල මම කිව්ව නුග ශාකය මම පෙන්නලා කරේ ඒ කරු මුල් ඒවට තියෙන අතු වල ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම අත්තට තමයි ඒව ආධාර වෙන්නේ සමේ තියෙන කයිරු මුල් රම්ප සහ වැටකෙය වල තියෙන මේවා ඒ වගේ වෙන්නේ කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම මේ කරු මුල් අතු වලට ආධාරකයක් විදියට කයිරු මුල් කඳට ආධාරකයක් විදියට එතකොට වාය මුල් කියන්නේ අර ඕකි බුල තියෙන මුල් වර්ගය ඒව වාතයේ ජල වාෂ්ප අවශෝෂණය කර ගන්න. එසේ ආලග්න මුල් කියන්නේ බුලත් ගම්මිරිස් වගේ ඒ වගේ තියෙන මුල් වර්ගයට ඒවා කඳට ඉහළ නැගීම සඳහා ආධාරකයට සමවීමට උපකාරී වීම. මම කිව්වා වගේ ඒගොල්ලෝ යන ආධාරකේ තදින් ඒගොල්ලෝ අල්ල ගන්න. මේ මුල් වලින්. ඊට පස්සේ වායු දර මුල් ඒව තමයි අර මම කඩුරාණ ශාකයේ පෙන්නුවේ වායු ගෝලිය සමග වාතය හුමාරු කිරීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය වෙන්නේ කිර ලැබ හදන්නේ මේ වගේ සංචිත මුල් කියන්නේ අර කැරට් වල වගේ තියෙනවා ඒ සඳහා සංචිත මුල් වලට තවත් උදාහරණ තමයි කැරට් බීට් මන්නක බතල ඒ වගේ දේවල් ඒ වගේ ප්‍රධාන කාර්යය තමයි ආහාර තැම්පත් කිරීම දැන් ආහාර ගොඩක් වෙලාවට පළවල තැම්පත් කරනවා පත්‍රය තැම්පත් කරනවා ඒ වගේ මේ සංචිත මුල් තියෙන මේ වගේ මුලේ තමයි ආහාර තැම්පත් කරන්නේ ඒකයි සංචිත මුල් කියලා හඳුන්වන්නේ මේ මම මුල් වර්ග ගැන හදපු එක් වීඩියෝව මෙතනින් අවසන් වෙනවා මම හිතනවා ඔයගොල්ලෝ මුල් වර්ග ගැන යම් කිසි හොදනමක් ලබා ගන්නෙත් කියලා ස්තුතියි